भाई तो आप याद दे दास विसी पहा ओया लगे प्रश्न पत्र बन थी विसी तुमने पेपर का साथ अच्छा करन लाई याद दास अभी बेन कर थी ने इधर पर देन दास विसी पहा ओया लगे लेवल ला अभी मेवन को डर विसी दिका दाका प्रश्न पत्र साथ अच्छा करला इवराई पहले ने इधर आधा भी कता करन विसी तुमने लेवल ला पेपर का එතකොට මේ 23 ලෙවල් ලා පේපර එක පුතේ ඔයාලා හැමෝම ළඟ මේ වෙනකොට තියෙනවා ඒ ලබාගත් පේපර එක ඩ මං හිතන්න ඔයාලා පිළිතුරු ලබාගෙන ඇති දැන් උත්තර දීලා තියෙන අය බලන්න මේ වෙලාවේ හරිද වැරදිද තමන්ගේ උත්තර ටික කියලා අඩුපාඩු තියෙන කට්ටිය පිළිතුරු ටික සපයා ගැනීම කරන්න. පැහැදිලිනේ? හොඳයි. ඒත් එක්කම දැන් ඔයාලගේ දැන් දැන් මේ නොවැම්බර් මාසේ එතකොට දැන් ලබන මාසේ කියන දෙසැම්බර් වල අපි ඔයාලගේ පුනරීක්ෂණ පන්ති පටන් ගන්නවා ෆිසිකල් පන්ති නුවර කුරුණෑගල සහ කිරිබත්ගොඩ කියන නගර තුනේ ඊට පස්සේ ඊට සමගාමීවම ඔන්ලයින් පන්ති වැඩ ටිකක් ලියයි ඔන්ලයින් පන්ති වෙන දරුවෝ ටිකේ ගැන විස්තර දන්නවා හොඳයි එතකොට 23 පේපර් එකේ අපි පොතේ සාකච්ඡාව ආරම්භ කරමු එන්න පළවෙනි ප්‍රශ්නයට පොතේ පළවෙනි ප්‍රශ්න වලට කියන්න මෙන්න මෙහෙමයි ඩ්‍රෝවින් එකක් දීලා තියෙන්නේ පහතින් දැක්වෙන්නේ පාදමෙහි 16ක් මිලිමීටර් විශ්කම්භයකින් යුක්ත සිදුරක් සහ දක්වා ඇති පරිදි කුණ්‍යයක් සහිත ලීයෙන් හදපු ආධාරකයක සමාංශක රූපයක් කියලා පුතා කියනවා. දීලා තියෙන මිනුම් වලට අනුව ආධාරකෙහි ඉදිරි පෙනුම, පැති පෙනුම සහ සැලැස්ම දීලා තියෙන කොටුදැල මත තෙවන කෝණ ක්‍රමයට අඳින්න කියලා කියනවා. ස්කේල් එක වල කියන්නේ 1ට 1යි කියලා කියනවා. සියලුම මිනුම් මිලිමීටර් වලින් දීලා තියෙනවා කියලා කියනවා. ඔබ විසින් අදින මේ චිත්‍රයේ 24යි 10යි පළවන දින සචින්ත කාර්මික ආයතනයේ කුමාර විසින් 24යි 10යි 4 වන දින මල්ලිකා විසින් පරීක්ෂා කරපු චිත්‍ර අංක ET 65යි 2 ලෙස සලකලා දත්තවගෝ සම්පූර්ණ කරන්න කියලා කියනවා. හොඳයි. දැන් පුතා මේ කියන්න අපිට third angle ක්‍රමයකටයි මේ නිර්මාණය කරන්න කියන්නේ. දැන් third angle ක්‍රමයේදී අපි දන්නවා උඩට එන්නේ සැලැස්ම යටට එන්නේ ඉදිරිපස පෙනුම. පැති වෙනම මාරු නොකර තියෙන පැත්තෙම අපි අඳිනවා. හරි දැන් බලන්න මේ දීලා තියෙන රූප සටහනේ කැපිටල් A කියලා කියන්නේ ඉදිරි පෙනුම කියලා කියනවා. එතන පැති පෙනුම වෙන්නේ B. B තියෙන ඔයාගේ රූපයේ වම් මත පැත්තෙන්. එහෙනම් පැති පෙනුම වම් මත පැත්ත තමයි දාන්නේ. ඒක වෙනසක් අපි කරන්නේ නැහැ. එතකොට ඔයාගේ රූපේ වම් මත පැත්තට පහලින් එනවා සයිඩ් එක. මෙතෙන්ට එන්නේ සයිඩ් එක, මෙතෙන්ට එන්නේ ෆ්‍රන්ට් එක, මෙතෙන්ට එන්නේ ප්ලෑන් එක. පැහැදිලිද? එතකොට මෙතෙන්ට එනවා සයිඩ් එක. ඔයාගේ සයිඩ් view එක මෙතෙන්ට එනවා. හරි සයිඩ් view එක මෙතෙන්ට දාන්න. ඊට පස්සේ ඔයාගේ ඔයාගේ front එක මෙතෙන්ට එනවා. front view එක මෙතෙන්ට එනවා. ඊට පස්සේ ඔයාගේ plan එක යන උඩට. හරි. plan එක උඩට එනවා. අපි දැන් මේ ටික අඳගෙන යම් බලන්න. ඔයා ඇඳලා ඇති අඩුපාඩු තියෙනවා නම් බලන්න. සයිඩ් එක ගත්තාම පුතා ඔයාට ලැබිලා තිබෙන්නේ මෙහෙම රූප සටහනක්. ඔබට ලැබෙනවා මෙතන සිදුරක් තියෙනවානේ සිදුරක් තියෙන බව පෙන්වන්න කඩ රේඛා එනවා සීමාන්ත රේඛා විදිහට දිගිරයි කොටිරයි දිගිරයි කියලා මැදින් සෙන්ටර් එක එනවා හරි ෆ්‍රන්ට් එක ඉදිරියෙන් බලපුවම පේන පෙනුම ඔබට ඉදිරියෙන් බලපුවම පේනවා මේ රූපය මේ කෙලෙම සිදුරෙනවා දිගිරයි කොටිරයි දිගිරයි කියනවා මෙතන පල්ලය කියන සිදුර පැහැදිලිනේ හරි ඊට පස්සේ ෆ්‍රන්ට් එක හරි ඔයාගේ ඊට පස්සේ ප්ලෑන් එක යන උඩට ප්ලෑන් එක උඩට යනවා ප්ලෑන් එක උඩට යනවා උඩින් බලපුවම පේන පෙනුම තමයි අපි අඳින්නට යන්නේ උඩින් බලපුවම පේනවා පොතේ අපිට මෙන්න මේ පෙනුම මෙන්න මේ රටාවට අපිට පේනවා ප්ලෑන් එකේදී අපිට ඔය සටහන් දෙක පේදී මේ සිදුර පේනවා මෙතන මම ඊට කලින් මේ කොටස පෙන්වන්නම් මේ කොටස මෙහෙම වෙනවා
और इसके लिए रानी दी लसन रही होकर अरे और नाम हैडियक सही तो रूप तुम वाले लबिला थे मैं हैडियट वाले रूप सराम तुम लबिला थे रणा पुता बनी बैठा थे ये बस मैं के मिनिमम टिकट तो भारी ने दान है टोना अरे मैं के मिनिमम टिकट दान कर वो दे वो बड़े हकिया हो दिए ना वहाँ मिनिमम टिकट दान मिनिमम है मैं यहाँ दहाई आई मैंने मेरे गैप पे का दहाई आई मैं तो मिनिमम टिकट दहाई आई मित्रला मेरे तो विस्साई मैं कौन सा दाखवा विस्साई ठीक है से इतने इतना मैं मेरा दाखवा तेरे ना 36 इतने में तो विस्साई नंग मां इतनी डिग्री करना मैंने मेरे तेरे ना तो मैं मूल्य इतना 36 है मेरे तो विस्साई है ना मेरे का 10 है आई तो इधर बस मैं क्या रे 10 है क्या ना मैंने मेरे कौन सा 10 है आई हरे මේ කොටස 10යි මෙතන මෙතෙන්ද 20යි මෙතන මෙතෙන්ද 16යි ඉතන මෙතෙන්ද 16යි හරිනේ ඊට පස්සේ මෙයාගේ ගැප් එකක් 10යි මම ඒක මෙතෙන්ට ගන්නම් මෙන්න මේ උස 10යි ඒ උස 10ක් කියව ගම මේ උසත් 10යි ඊට පස්සේ මේ ශීර්ෂය දක්වා උස 20ක් කියලා දෙනවා මේ දක්වා උස 20යි එතකොට හරි ඊට පස්සේ මෙන්න මේ ගැප් එක මෙන්න මේ උස මේ උස වලට කියනවා ඊයද 12ක් කියලා මේ උසත්වය දක්වලා ඇති ඊට පස්සේ හරි ඊට පස්සේ මෙයාගේ මෙන්න මේ පරතරය මෙයා 16 16 තමයි ඔයාලට දීලා තියෙන්නේ මෙයා 16යි මෙයා 16යි ඊට පස්සේ මෙන්න මේ ගණන කම නැත්නම් මේ පළල පටිය පළල 10යි එතන මෙතෙන්ද තියෙනවා 20ක් මෙතනලා මෙතෙන්ටම තියෙනවා 36ක්. එහෙනම් මෙතන 20 නම් මේ ටික 16ක් කියලා අපිට ලකුණු කරගන්නත් පුළුවන්. එස් මේ දක්වා 16යි. වෘතේ විස්කම්භය 5 16යි. මෙයා 5 16යි විස්කම්භය 16යි. හරි. ඊට පස්සේ රයිට්. මේ කොටසත් 16යි. මේ කොටස 16 ඒ නිසා වුණා මේක අපිට මෙහෙම මේ කොටස 16ක් කියන එක මෙතනින් નોට් කරන්න පුළුවන්. මේ කොටස 16යි. ඊට පස්සේ මේ පැත්තේ උස වල ටික හරි පළල හරි මේ උස අර පැත්තට යනවානේ. මේ උස මෙතෙන්ට එනවා රයිට් ඉවරයි නේද? හරිනේ. හොඳයි. ඔන්න මූලික දුර වල ටික හරි. දැන් මේ රූප සරහන ඔයා හොයන්නට ඕන x දිග සහ y දුර කීයද කියලා. x දිග මේ පැත්තට x වටිනාකම මේ පැත්තට y වටිනාකම xy වල වටිනාකම් කොහමද වෙන්නේ කියලා x කියන්නේ මේ රූපයේ පළල මේ රූපයේ පළල වෙනවා මෙතන 16 16 32යි 32යි 20යි කියලා කියන 52යි 52යි 10 කියන්නේ 62යි මේ රූපයේ මුලදී කියනවා 62ක් හරිනේ නේද 62ක් කියනවනේ 36යි 10යි 46යි 46යි 16 කියලා කියන්නේ හරි 52යි 62යි හරිනේ 62ක් කියනවනේ හරි 16 16 32 32 20 කියන්නේ 52 10 62 මේ පැත්තට 62ක් තියෙනවා මේ රූපය මේ රූප 62 මේ රූපය 16 16 කියන්නේ මේ පළල 32 එකතු වෙනවා 4යි 6යි 3යි 9යි 94ක් දිගයි උස පැත්ත බලන්න y මෙතන මෙතන මේ රූපේ උස 16 16 32 32 10 කියන්නේ 32යි 20යි කියලා කියන්නේ 52යි 10යි 62යි මේ උස 62යි ඉතින් මේ රූපේ උස මෙයා 10යි 20යි කියන්නේ 30යි 30යි 12යි කියලා කියන්නේ 40යි 42යි 42ක් එනවනේ 42 එකතු කරනවා 4යි 6යි 4යි 10යි එතකොට මේකේ x වටිනාකම කියන්නේ 94යි y වටිනාකම කියන්නේ 104යි හරි එතකොට 104ක් සහ 94ක් මිලිමීටර වල පරිදි තමයි මේ නිර්මාණය කරන්නේ එතකොට මෙතනදී මතක තියාගන්න මේ රූප සරහනේ මෙන්න මෙතෙන්දලා මෙතෙන්ද 20ක් කියලා දීලා තියෙනවා එතනින්දලාමයි මෙන්න මෙතෙන්ද 36ක් කියලා දීලා තියෙන්නේ මේ සීමාවේ මෙතනින් ගහපු ඉර තමයි ඔයාලට රූප සරහනේ පේන්නේ 20 සහ 36 කියලා ලකුණු කරලා තියෙනවා කියලා. එහෙම නැත්නම් මේ රූපේ මුල්ෙන් නෙමෙයි මෙතනින්දලා 36ක් යනවා කියලා නෙමෙයි කියන්නේ මෙතනින්දලම 20ක් පහළට යනවා එතනින්දලම 36ක් පහළට යනවා කියලා. එතකොට මේ ටික 20 නිසා තමයි මම මෙතන 16ක් කියලා වෙනම ලකුණු කළේ. හරි. ඔයාලට ওই ටික નોට් කරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඔය දරතරහන් ටික අඳගත්තට පස්සේ ඔයාලට ඩ්‍රොවින් ෂීට් එක අපි දීලා තියෙනවා. ඔය ඩ්‍රොවින් ෂීට් එක බලලා ඩ්‍රොවින් ෂීට් එක ඔය නෝට් ටික කම්ප්ලීට් කරගන්න.
ද්‍රෝවි ෂීට් එක දැක්කම ඔයාලට මෙහෙමනේ ද්‍රෝවි ෂීට් එක දෙන්නේ. හරි දැන් ඔය අඩුපාඩුවක් තියෙන දරුවෙක් ඉන්නවනම් චුට්ටක් බලා ගන්න. ද්‍රෝවි ෂීට් එක මෙහෙම දීලා දෙනකොට ප්‍රොවිෂිට එක මෙහෙම දීලා තියෙද්දි මෙයාගේ මෙතන ඉඳලා තමයි උඩ පුතේ y පැත්ත පටන් ගන්නෙ. මේ පැත්ත තමයි x කියලා ගන්නෙ. හරිද? එතකොට x කියන්නේ 94යි. මෙතනින් මේ පැත්ත 94ක් ලකුණු කරන්න. ලකුණු කරලා එතන ඉඳලා මෙන්න මේ ඇතුළේ තියෙන රේඛාවට 3 ගුණාකාරයක් වෙන රේඛාවක් ඇඳ ගන්න. ඇඳලා මේක සමාන කොටස් තුනකට බෙදන්න. බෙදලා දෙවෙනියට බෙදලා දාලා තියෙනවනේ. දෙවෙනියට බෙදලා තැන් ඉඳලා ඒ කියන්නේ 1 2 මෙන්න මෙතන ඉඳලා මෙයාට සමාන්තරව රේඛාවක් ඇඳින්න. ඒ රේඛාව වදින්න කලින් ඔයා කරන්න මෙන්න මෙතන නිර්මාණයක් ටිකක් වෙනම වදින්න. මෙහෙම නිර්මාණයේ තියෙනවා කැලේ තුනකට බෙදලා තියෙනවානේ. ඔයා කරන්න වාගේ රූල් අරගෙන රූල මෙන්න මේ පාදිය වල තියා ගන්න. විහිත් චතුරස්‍රය අරගෙන විහිත් චතුරස්‍රය මෙතනින් තියා ගන්න. يعني මෙන්න මේ රේඛාව පමණක් අඳ ගන්න. පැහැදිලිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම රේඛාවක් විතරක් අඳින්න. ඊට පස්සේ මේ ගැප් එක මැන ගන්න. මේ ගැප් එක x. මේ පරතරය මැනගෙන ඒ පරතරය මෙතනින් මෙතනින් සහ මෙතනින් වෙන් කරගෙන කඩ රේඛාවක් ලාවට අඳ ගන්න. හදේවත් අඳින්න එපා. ලාවට අඳ ගන්න කඩ රේඛාවක්. එතකොට ඒක හරි. ඊට පස්සේ y උස 104යි. මෙතන ඉඳලා උඩට 104ක් ගන්න. හරි? අරගෙන ඉතින් ඉඳලා මෙතෙන් ගන්න අර වගේම රේඛාවක්. ඒකත් සමාන කොටස් තුනකට බෙදා ගන්න. එතන මේ රේඛාව මැදින් 3 ගුණාකාරයක් වෙන්න ගන්න. මේ රේඛාව විදිගම ඕනේ වෙන 3 ගුණාකාරයක්. සෙන්ටිමීටර් 3ක්, 6ක්, 9ක්, 12ක් වගේ 3 ගුණාකාරයක් වෙන රේඛාවක් විදිහට ගන්න. අරන් මෙතන කරමු නිර්මාණයෙම රූල මෙතන තියලා දී චතුරස්‍ර මේ පැත්තට තියලා මෙන්න මේ කොට රේඛාව කොමන කර ගන්න. මේ උස ගන්න, මේ උස y නේ. ඒ y උස මෙතනින් ලකුණු කරන්න. මෙතනින් උඩට ලකුණු කරන්න, මෙතනින් උඩට ලකුණු කරන්න. ලකුණු කළ මේ ටික ලාවට මෙහෙම යා කර ගන්න. එතකොට ඔබට කඩ රේඛාවක් හැදෙනවා. කඩ රේඛාව වලින් පොඩි කොටුවක් හැදෙනවා. ඔය කොටුව ඇතුලේ තමයි පුතා මෙන්න මේ රූප තුන ස්ථානගත කරන්නට ඕනේ. මේ රූප තුන ස්ථානගත කරද්දී ඔබට ලේසිම දේ තමයි මේ රූපම මතු කර ගන්න ඕනේ නැහැ. මේ දිගපළල වලින් යුක්ත කොටු ටිකක් අඳ ගන්න. එතකොට ලේසි. දැන් මෙයා ගන්නකො මේ පැත්තට 32යි මේ පැත්තට 42යි නුස වෙන්නේ. 42යි 32යි කොටුවක් අඳ ගන්න. එතකොට මේ පැත්තට 42යි මේ පැත්තට 32යි. මම කොටුවක් අඳ ගන්න. එතකොට මේ පැත්ත වෙන්නේ 32යි මේ පැත්ත 42යි කොටුවක් හදා ගන්න. මෙයා ගන්න. මේ පැත්තෙන් 62යි මේ පැත්තෙන් 42යි. එතන 62යි 42යි කොටුවක් හදා ගන්න. මේ උස 42යි මේ පැත්ත 62යි. 62යි 42යි කොටුවක් හදා ගන්න. හදාගෙන ඒ අතුල මේ රූප ටික මතු කර ගන්න. ඊට පස්සේ අනවශ්‍ය රේඛා ටික මකලා දාන්න. එතකොට ටක් ගාලා රූපේ මතු වෙනවා. මෙයාට එන්න. මෙයා ගන්න මේ පැත්ත 62යි මේ පැත්ත 32යි. එතකොට 62යි 32යි කොටුවක් හදා ගන්න. මේ පැත්ත 62යි මේ පැත්ත 32යි කොටුවක් හදාගෙන ඒ කොටුව තුළ මේ රූප ටික මතු කරන්න. කවකට කියලා තමයි මේ ඇතුළේ රූපේ මෙන්න මේ වෘත්තාකාර හැඩයයි එළියේ තියෙන වෘත්තාකාර හැඩයයි ගන්න මෙන්න මෙතන කේන්ද්‍රය කියලා. මෙතන කේන්ද්‍රය කියලා තමයි අඳ ගන්නට ඕනේ. ඒක කට කවකට පාවිච්චි කරලා අඳ ගන්න. අඳගෙන මිනිම් ටික දාලා ලස්සනට නිර්මාණ ඉවර කරන්න බලන්න. වලට පුළුවන්. බලන්න තමයි පුංචි කාලයක් මම ලබා දීම් සිද්ධ කරන්න අඩුපාඩු තියෙන දරුවෝ ටික ඉක්මනින්ම බලන්න. මෙයා අඩුපාඩු ටික හදලා ඉවර කරගන්න බලන්න. හරි. අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවා නම් ගුප්පම් කරලා ඉවර කරන්න බලන්න. පට්පට් ගාලා මම දීලා තියෙන ඩ්‍රෝවින් ෂීට් එකේ දිගපළල ඔය විදිහටම ගන්න. එතකොට ලේසි ඔයාලට අඳ ගන්න පුළුවන් ඕක. ගැටලුවක ඉස්සරව අඳ ගන්න පුළුවන් වෙයි. ඉක්පල් කරලා අඳින්න බලන්න.
පුළුවන් තරම් ඉක්මනින් ඉවර කරන්න බලන්න. හරි ඉවරද? රූප ටික නිවැරදි ස්ථානගත කරගන්න, මෙනු ටික හරියට දාගන්න. ඊට පස්සේ මේ ඩ්‍රොයිං ෂීට් එකේ මේ මෙනු ටික ලස්සනට ස්ථානගත කරන්න දෙන්නේ. ඩ්‍රොයිං එක කරලා ඉවරලා පුතේ අනවශ්‍ය රේඛා හැම එකක්ම මකලා දාන්න. අනවශ්‍ය රේඛා හැම එකක්ම මකලා දාන්න. එතකොට හරි. ඉක්මන් කරලා ගන්න බලන්න. හරි ඉවරද පුතේ වැඩ ටික? තව වෙලාවක්යිද? හරි මං හිතන වැඩ ටික හවරයි කියලා අපි ඊළඟ කොටසට යමු. වැඩ ඉවරයි කියලා අපි හිතමු. ඉවරයි නේද? ඉවරයිනේ. හරි අපි යනවා පුතේ ඊළඟට දෙවෙනි ගානට එනවා. හරි ඩ්‍රොයින් එකේ වැඩ ටික අපි ඔතනින් ඉවරයි කියලා සලකමු. හරි එන්න පුතේ දෙවෙනි ගානට. දෙවෙනි ගානට එන්න. හරි අපි යනවා පුතේ දෙවෙනි ගානට. දෙවෙනි ගානෙදි කියනවා ගඩලත පළල සහිත කුළුණු මත පිහිටවල තියෙන කරතලාද වහලයකින් සමන්විත වාද බිත්ති සහිත පන්ති කාමරයක් සෑදීමට යෝජනා වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ඉස්කෝලේ තියෙන පන්ති කාමරයක් ගැන හිතන්න. පාසල් ගොඩනැගිල්ල ඔ පාසල් ගොඩනැගිල්ල කොට බිත්තිරි බැදලා තියෙන්නේ. අන්න එහෙම එකක් ඔය කියන්නේ. එයාගේ ඒ කොටස ඉහත සඳහන් වාද බිත්ති වල ඉහළ තිරස් පෘෂ්ඨය නිම කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. ඒ කියන්නේ වාගේ පාසලේ මෙන්න මෙහෙමනේ ඔය ගමන අපි ගොඩනැගිල්ලක් ගත්තාම ඔය කියන මෙන්න මෙහෙම කතාවක්. මෙයාගේ
මෙන්න මේවා කවුරුද කියලා මෙන්න මේ මෙන්න මේවට කොට බිත්ති මේ කොට බිත්ති මෙන්න ඉහළ පෘෂ්ඨයේ තියෙන්නේ මෙන්න මේ ඉහළ පෘෂ්ඨය ගැනයි කියන්නේ පැහැදිලිද ඔයාලගේ කොට බිත්ති මතක තියෙනකොට මෙන්න මේ ඉහළ පෘෂ්ඨය ගැනයි කියන්නේ හරි මෙන්න මේ ඉහළ පෘෂ්ඨය ගැනයි ඔයා කතා කරන්නේ අපිට කියනවා ඉහළ තිරස් පෘෂ්ඨය නිම කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකක් අපිට මේ ඉහළ තිරස් පෘෂ්ඨය නිම කරන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රම ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් කීපයක් එකක් තමයි උඩ සිමෙන්ති සුද මදින්න පුළුවන් සිමෙන්ති සුද මදින්න පුළුවන් උඩට කොන්ක්‍රීට් දාන්න පුළුවන් ටයිල් අල්ලන්න පුළුවන් ඒ වගේම දැව පනේල වගේ දේවල් යොදන්නට පුළුවන් ඒවා තමයි ඔය ඉහළ තිරස් පෘෂ්ඨය සකස් කරන්න යොදන්න පුළුවන් ක්‍රම නේ ලියමු ටිකක් මෙන්න ඉහළ තිරස් පෘෂ්ඨය නිම කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකක් සඳහන් කරන්න කියලා කියන්නේ අපි ලියමුකෝ ක්‍රම ටිකක් මෙහෙම ලියන්නද කීපයක් යට ඉහළට ලියන ක්‍රම ලියන්න සිමෙන්ති සුද මැදීම සිමෙන්ති සුද මැදීම සිමෙන්ති සුද මැදීම ඒ වගේම ලියන්න දැව පනේල සවි කිරීම දැව පනේල සවි කිරීම දැව පනේල සවි කිරීම තව එක්කෙනෙක් ලියන්න තව එක්කෙනෙක් බිම් උලු ඇල ඉරක් බිම් උලු ඇල ඉරක් බිත්ති උලු ඒ කියන්නේ වෝල් ටයිල් ෆ්ලෝ ටයිල්ස් කියන ඒවා බිත්ති උලු ඇල ඉරක් බිම් උලු එහෙනම් බිම් උලු ඇල ඉරක් බිත්ති උලු ඇල්ලීම 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 ඒ වගේම තව කියන්න පුළුවන් අපිට කපරාරු කිරීම කපරාරු කිරීම කපරාරු කිරීම ඊළඟට ලියන්න කොන්ක්‍රීට් තට්ටුවක් නිර්මාණය කිරීම කොන්ක්‍රීට් තට්ටුවක් නිර්මාණය කිරීම කොන්ක්‍රීට් තට්ටුවක් නිර්මාණය කිරීම කොන්ක්‍රීට් තට්ටුවක් නිර්මාණය කිරීම හරි ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස මෙම වන්දි කාමරයේ ගෙබිම පිඟන් කුළු ඇතිරීම මගින් නිම කිරීම සඳහා අනුගමනය කරන්නට ඕන ක්‍රියාපටිපාටිය පියවරින් පියවර දක්වන්න කියලා කියනවා. හරි. එතකොට දරුවනේ කොහමද මේ පිඟන්නුළු වතුරන්නේ? ඒ කියන්නේ දරුවනේ දැන් අපිට කියන්නේ ගෙබිම පිඟන්නුළු වතුරනවානේ. බිම ටයිල් කරන්නයි මේ යන්නේ. මුලින්ම කරන්නට ඕන දරුවනේ ගෙබිම පස් දාලා තලා ගන්නට ඕනේ. තලාගෙන දරුවනේ ගෙබිම මට්ටම් කරනවා. ඊට පස්සේ කොන්ක්‍රීට් ඇතිරීම කරනවා. ඊට පස්සේ බදාම දාලා කපා ගන්නවා. අපි කියන බදාම කපනවා කියලා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ බිත්තියේ මුළු පරස් අරිනවා ඇරලා අවශ්‍ය ටයිල් කැට ගන්න ගණනය කරලා කැබලික් අවශ්‍ය නම් ඒවත් සකස් කරගෙන අනතුරුව අපි දරුවනේ ටයිල් ඇලවීම සිද්ධ කරන ලබනවා ටයිල් අල්ලුවට පස්සේ විශේෂම ටයිල් වල කුස්තුර තියෙනවානේ විශේෂම කුස්තුර ඈත්ලා තියෙනවා නම් නැත්තම් කුස්තුර දරුවනේ සමානව පවත්වා ගන්නට ඕනේ විශේෂම මේ කුස්තුර අතර අපි ටයිල් ග්‍රවුට් වගේ දේවල් යදන්නත් ඕනේ අපි මේ වගේ කරුණු ටිකක් ඇතුළත් වෙන්න ටයිල් අලන ප්‍රොසෙස් එක ලියමු. ලියන්නක මෙන්න මෙහෙම. ලියන්න. ලියන්න මෙහෙම යටි යටට ඩොට් දාලා ලියන්න. ගෙබිම ගෙබිම සඳහා ගෙබිම සඳහා පස් යොදා ගෙබිම සඳහා පස් යොදා තලා ගෙබිම සඳහා පස් යොදා තලා ගෙවීම සඳහා පස් යොදා තලා හරි ගෙවීම සඳහා පස් යොදා තලා මට්ටමට සකසා ගැනීම මට්ටමට සකසා ගැනීම මට්ටමට සකසා ගැනීම ඊට පස්සේ ලියන්න 1ට 3ට 6 මිශ්‍රණ අනුපාතයට එකට තුනට හය මිශ්‍රණ අනුපාතයට එකට තුනට හය මිශ්‍රණ අනුපාතයට මිශ්‍රණ අනුපාතයට ගෙබිම කොන්ක්‍රීට් යෙදීම ගෙබිම කොන්ක්‍රීට් යෙදීම ගෙබිම කොන්ක්‍රීට් යෙදීම මිශ්‍රණ අනුපාතයට ගෙබිම කොන්ක්‍රීට් යෙදීම ඊට පස්සේ ලියන්න දැන් අපි ටයිල් කරන්න කලින් දරුවනේ බිම බදාම කපා ගන්න අපි එකක් ලියමු. ඊට පස්සේ යන්න අවශ්‍ය ඝනකමට බදාම කපා ගැනීම
අවශ්‍ය ඝනකමට බදාම කපා ගැනීම. 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 ඊට පස්සේ ලියනවා බිත්තියේ මුළු පරස් ඇරීම. බිත්තියේ මුළු පරස් ඇරීම. බිත්තියේ මුළු පරස් ඇරීම. ඊළඟට ලියනවා අවශ්‍ය උළුකැට ප්‍රමාණය. අවශ්‍ය උළුකැට ප්‍රමාණය ගණනය කිරීම. අවශ්‍ය උළුකැට ප්‍රමාණය ගණනය කිරීම. අවශ්‍ය උළුකැට ප්‍රමාණය ගණනය කිරීම. ඊළඟට ලියනවා කැබලි අවශ්‍ය වේ නම්. කැබලි අවශ්‍ය වේ නම්. කැබලි අවශ්‍ය වේ නම් ඒවා ස්ථානගත කිරීම. කැබලි අවශ්‍ය වේ නම් ඒවා ස්ථානගත කිරීම. කැබලි අවශ්‍ය වේ නම් ඒවා ස්ථානගත කිරීම. ස්ථානගත කිරීම. ඊළඟට ලියන්න එම ස්ථානය මට්ටමට ඇලවීම. එම ස්ථානය මට්ටමට ඇලවීම. එම ස්ථානය මට්ටමට ඇලවීම. ඊළඟට ලියන්න කුස්තූර ගණකම. කුස්තූර ගණකම සමානව පවත්වා ගැනීම. උස්තුර ගණකම සමානව පවත්වා ගැනීම. උස්තුර ගණකම සමානව පවත්වා ගැනීම. හරි. හොරයි. ඔන්න පිඟානලු ඇතුළුන කාර්යයත් හරි. B කොටසට එනවා. කරතලාද වහලයක නම් කරන ලද හරස්කඩ රූපසරණක් ඇඳලා කරතලාදේ පිහිටීම එය මත සලකුණු කරන්න කියලා කියනවා. දැන් කරතලාද වහලයක් කියන්නේ මොකක්ද? කරතලාද වහලයක් කියලා කියන්නේ මොකද? පරායනීය මිලිමීටර 4500ට වඩා අඩු විච්ච අර බිත්ති අරලී සහ මුදුන් අරලී අතර දුරින් තුනෙන් එකක උසකින් කරතලාදයක් දාලා තිබිච්ච වහලයක්නේ. පැහැදිලිද? ඔබට මතකයි කරතලාද වහලයක් ගත්තට පස්සේ ඔබට මතකයි පොතේ මෙන්න මෙහෙමනේ කරතලාද වහලේ තිබුණේ. මෙතන තිබුණා මුදුන් අරලීය. මෙතන තියෙනවා පරාල යුගලය. මෙතන තියෙනවා අපි ඔය කියන කරතලාදය දාලා තියෙනවා. හරි. මෙතන තියෙනවා බිත්ති අඩලීය. මෙතනක් තියෙනවා ඒ කියන බිත්ති අඩලීය. මෙතනක් බිත්ති අඩලීයක්. මෙතනක් බිත්ති අඩලීයක්. වහලේ මෙතනින් අපි ඉවරනවා කියලා හිතමුකෝ. එතකොට මෙතෙන්ද දානවා වඩිඹු ලෑල්ලක්. හරි. එතකොට මෙහෙම ගත්තාම මේ තියෙන බිත්ති අඩලී මේ තියෙන මුදුන් අඩලී. දැන් කොටාවේ විත්‍යර්ලි සහ මුදුනඩලි ගත්තට පස්සේ ඔය දෙන්න අතර සිරස් උස අපි කැපිටල් H කියලා හිතමුකෝ. ඔය දෙන්න අතර සිරස් උස කැපිටල් H කියලා හිතුවොත් දරුවනේ මෙන්න මේ කරතලාදේ සහ හරි කරතලාදේ සහ විත්‍යර්ලි අතර මෙන්න මේ ගැප් එක තුනෙන් එකක් H1 පරිදි තමයි මෙතන තියෙන කරතලාදී අපි දාලා තියෙන්නේ. මෙයා කරතලාදී කියලායි කියන්නේ. මතකයිනේ? ඊට පස්සේ මේ බිත්ති දෙක අතර මොකද ගැප් එක තියෙනවනේ. පරායනය කියලා කියනවනේ. හරි. මෙන්න මේ පරායනය 4500යි පුතා මිලිමීටර වලින්. මෙයාට කියනවා අපි පරායනය කියලා. මේ තියෙන පුතේ මුදුන් යටලීය. මේ තියෙන පුතා පරාල. පැහැදිලි? ඒ වගේම මේ තියෙන්නේ බිත්ති අරලී. මම එක මේ පැත්තට ගන්නම්. මේ තියෙන්නේ බිත්ති යටලී. මේ තියෙන්නේ වඩිම්බු දැලි. හරි. ඔන්න කරතලාද වහලයක් අපි රෝපණය කළා. හරි. කරතලාද වහලය පැහැදිලිව පුතා ලස්සනට මේක අඳ ගන්න අඩුපාඩු තියෙනවා නම් හරි ඉක්මනින් අද ගන්නකො.
අඩුපාඩු දෙන කට හදා ගන්න කොටක් ගන්න. හරි, තව අඩුපාඩු තියෙනවද? වැඩි ඉවරද? අඩුපාඩු තියෙනවනම් ඉක්මනින් ඉවර කරගන්න. එන්න කර කලාදය. කර කලාදය හරි, මුදුන් නැටලී හරි, පරාල හරි, පොඩි ලස්සන නොට් කරගන්න. දව වන්දින ගමන් මම කියන්න දැන් මේ පරාලයයි කරතලාදයයි දෙන්නේ එකට සෙට් කරලා තියෙන එන ගහලද නැහැ අපි තීරුවල දු ගන්නලා තියෙනවා මේ දෙන්න අතරට දාන මූට්ටුව මොකක්ද දාන මූට්ටුවේ නම කත්තු මල්ලි මූට්ටුව කියලා මූට්ටුවකුත් දානවා හරි මේ මූට්ටුවට අපි කියව කත්තු මල්ලි මූට්ටුව කියලා කත්තු මල්ලි මූට්ටුව ඊතර මේ පරාලයයි මේ තියෙන කරතලාදයයි සම්බන්ධ වෙනකොට මෙන්න මෙහෙමනේ ඔය කත්තු මල්ලි මූට්ටු වෙන්නේ මෙහෙම එනකොට ඇන්දොත් අපි ඔන්නව පේනවනේ හරි ඔන්නහමනේ මේ මෙතන මේ තියෙන මේ ත්‍රිකෝණ වගේ කෝර්ස මේක ඇතුළට බහිනවනේ බැස් තමයි ඔක ලොක් වෙන්නේ ඕකට තමයි අපි ඔය කච්චමල්ලි මුට්ටුව කියලා කියන්නේ හරි ටික අඳින්න ඕනේ නැහැ මම නිකන් කිව්වේ හරි මේ ටික ඉවර කරගන්නකො හරි ඉවරයිද ඉවරයි ඊට පස්සේ කියනවා කරතලාදේ යෙදීමෙන් ඒ කියන්නේ මෙන්න මේක යෙදීමෙන් මෙම වහලේ සැකිල්ලට අත්වන වාසිය තාක්ෂණික කරුණසරින් දක්වන්න පුතේ මේ කරතලාදේ දැම්මට පස්සේ මේ පරාල දෙක වහලේ බර හේතුවෙන් දෙපැත්ත ඇදිලා යන එක මොකද වෙන්නේ? වළකිනවා. ඒ වගේම පරාල ඇතුළට පාත්තන එක වළකිනවා. පැහැදිලිද? ඒ වගේම ඒ වගේම ඔයිට අමතරව දැන් මෙතන මේ පරාල දෙපැත්ත ඇදිලා යන එක වළකිනවා. පරාල මත ඇති වෙන බලය මේ කරතලාදේ මගින් යම් ප්‍රමාණයකට දරා ගන්න වෙන නිසා පරාල ඇදි වෙන එක වළකිනවා. ඒ වගේම මුදුන්නට ලිය මත ඇති වෙනවනේ බලයක් විශේෂයෙන්ම දැන් වහලේ බර මුදුන්නට ලිය මත ඇති වෙනකොට අර දැව මූට්ටුවේ ශක්තිමත් බව වැඩි කරනවා. ඒ වගේ දේවලුත් ඔය කරතලාදේ වගේ සිද්ධ වෙනවා. අපි ලියමුක මෙහෙම කීපයක්. ලියන කරතලාදේ දාපුවම ඇතිවන වාසිය තාක්ෂණික කරුණ විසින් පැහැදිලි කරන්න. කීපයක් අපි ලියමු. එනකොට මෙහෙම පළවෙනි එක ලියනවා. පරාල යුගලය පිටතට ඇදී යාම පරාල යුගලය පිටතට ඇදී යාම වළක්වා ගනිමින් වහලයේ රාමුව ශක්තිමත් කිරීම. එකක්. තව එකක් ලියන්න. වහලයේ රාමුව ශක්තිමත් කිරීම. තව එකක් ලියන්න. වහලයේ බර හේතුවෙන් කුළුණු මත ඇති කරන සම්පීඩන බලය නිසා කුළුණු දෙපසට තල්ලුවීම ඒක නිමිති කියලා හිතන්නකො කුළුණු දෙපසට තල්ලුවීම වැළැක්වීම. තව එකක් කියන්න. වහලය මත යෙදෙන බහරයන් හේතුවෙන් වහලය මත යෙදෙන
බහරයන් හේතුවෙන් වහලේ මතය දෙන බහරයන් හේතුවෙන් වහලේ මතය දෙන බහරයන් හේතුවෙන් වහලය පහත්වීම වැළැක්වීම වහලය පහත්වීම වැළැක්වීම වහලේ පහත්වීම වැළැක්වීම වහලේ පහත්වීම වැළැක්වීම තව එකක් ලියනවා මුදුන් යටලීය මත ඇති මුදුන් යටලීය මත ඇති මුදුන් යටලීය මත ඇති දැව මූට්ටුවේ ශක්තිය දැව මූට්ටුවේ ශක්තිය වැඩි කිරීම දැව මූට්ටුවේ ශක්තිය වැඩි කිරීම ඔන්න ඔය තමයි කරතලාදෙන් වෙන්නේ හරි පළවෙනි කොටස හරි දෙවෙනි කොටස හරි තුන්වෙනි කොටස වහලේ පරාලය සමග කරතලාදේ ඇති කරන මූට්ටුව නම් කර ත්‍රිමාණ කටු සටහනකින් ය නිරූපණය කරන්න වහලයේ කරතලාදේ පරාලයක් එක්ක හදන මූට්ටුවට කියන නම මොකක්ද නම කත්තුමල්ලි මූට්ටුව මෙයා දැන් අහනවා පෙන්නේ හරි ලියන්න දරුවනේ තුන්වෙනි කොටස උත්තරය මූට්ටුවේ නම ලියන්න කත්තුමල්ලි මූට්ටුව අහනවා ඒ ත්‍රිමාණ කටු සටහනකින් නිරූපණය කරන්න හරි බෙන්න පුතා ත්‍රිමාණ කටු සටහනක් මම නිරූපණය කරලා තියෙනවා හරි මේ තියෙන පුතේ මොකක්ද කරතලාදය මේ තමයි කරතලාදය මේ තමයි පරාලය ඔන්න පරාලයයි කරතලාදයයි දෙන්න එකට දරුවනේ සම්බන්ධ කරගන්න මෙන්න මේ විදිහට කත්තුමලි මූට්ටුවකින් මේක අද ගන්නකොට ටක් ගාලා හරි එයා අද ගන්නකොට ලස්සන අද ගන්න ඒක හරි කත්තුමලි මූට්ටුව කියලා දාලා කරතලාදය සහ පරාලය කියලා නම් කරගෙන එයාගේ වැඩ අහවර කරනකොට ටක් ගාලා අඩුපාඩු හදා ගන්න ලස්සනට රූපණය කර ගන්න බලන්න උපෙන් හද ගන්න උපෙන් ඉවර කරමු සප්තමල්ලි මුට්ටු කර දැම්මා කරතලාදේ සහ පරාලය කර දෙන නම් කරගන්න හරි සප්තමල්ලි මුට්ටුව අරතලාදී පරාදී හරිනේ හොඳයි ඔන්නඔතන මොකද දෙවෙනි ප්‍රශ්නත් අපෙන් ඉවර වෙනවා අපිට තියෙන්නේ තව එක ප්‍රශ්නයයි තුන්වෙනි ප්‍රශ්නට එනවා සම්පීඩන අනුපාතය anu කුමක්ද තුන්වෙනි ප්‍රශ්න පොරණ එකේනවා මොකද සම්පීඩන අනුපාතය දැන් හිතන්න මෙහෙම පිස්ටන් එකක් ගන්නකෝ පිස්ටන් එකක් තියෙනවා සිලින්ඩර් එකක් තුල මේ තියෙන සිලින්ඩරය තුල තියෙන පිස්ටන් එක මෙතන තියෙනවා පිස්ටන් රින් සෙට් එක තියෙනවා මෙතන තියෙනවා TDC මෙතන තියෙනවා BDC එතකොට TDC BDC අතර එක දුරකට නැත්නම් එක චලිතයකට අපි නමක් කියන පුතා ස්ට්‍රොක් එකක් නැත්නම් පහරක් කියලා කියනවා හරි මේ තියෙන දහන කුටීරය හරි නැත්නම් දහන කුටීරය කියලා කියනවා මේ කොටස කියන්නේ පහර කියලා කියනවා ස්ට්‍රොක් එකක් මේ කොටස පහර මෙයා ඇවිල්ලා දහන කුටීරය හරි පොදේ සම්පීඩන අනුපාතය කියන්නේ මොකක්ද කියලා නහන්නේ පොදා සම්පීඩන අනුපාතය කියන්නේ අපි දන්නවා සූත්‍රයක් විදිහට කොහොමද කියන්නේ පහරේ පරිමාවට දහන කුටීරයේ පරිමාව එකතු කරලා දහන කුටීරයේ පරිමාවෙන් බෙදා ගන්නවා එතකොට අපිට ලැබෙන්නේ මොකක්ද සම්පීඩන අනුපාතය හරි එතකොට දරුවනේ ඔය කතන්දරයට අදාළව අපි සම්පීඩන අනුපාතය කියන සූත්‍රයක් විදිහට ඔයාලට මතකයිනේ සම්පීඩන අනුපාතය සම්පීඩන අනුපාතය කියන්නේ කොහමද ලියන්නේ පහරේ පරිමාව පහරේ පරිමාවට එකතු කරනවා
දහන කුටීර පරිමාව බෙදනවා දහන කුටීර පරිමාවෙන් නේද පහරේ පරිමාවට දහන කුටීර පරිමාව එකතු කරලා දහන කුටීර පරිමාවෙන් බෙදනවා. එතකොට අපිට ලැබෙන්නේ මොකක්ද? සම්පීඩන අනුපාතය. තේරුණානේ? අපි එක මෙහෙම විස්තර කරනවා. සම්පීඩන අනුපාතය කියන්නේ පුතේ, හරි, සම්පීඩන අනුපාතය කියන්නේ සිලින්ඩරයක පරිමාව දහන කුටීරයට දක්වන අනුපාතය. දැන් පහරේ පරිමාවට දහන කුටීර පරිමාව එකතු කරනාම හම්බ වෙන්නේ එන්ජිමේ මුළු සිලින්ඩරේ පරිමාවනේ. එහෙනම් එන්ජිමක සිලින්ඩරයක පරිමාව දහන කුටීර පරිමාවට දක්වන අනුපාතය සම්පීඩන අනුපාතය කියලා අපිට කියන්න පුළුවන්. ඒක අපි වාක්‍යයකින් ලියමු. ඒක ලියන්න කලින් මොකද පුතාල ඉස්සරම මෙන්න මේ රූපය අඳ ගන්නකො. පුංචිවට මේ රූප සනද ගන්නකො. මම ඊට පස්සේ විස්තර කරන්නම්. පළවෙනි කොටස උත්තරේ ගන්න කලින් මේ රූපය අඳ ගන්නකො. සිලින්ඩරයක් තුළ පිස්ටන් එකක් තියෙන විදිහට අඳ ගන්නකො. සටහන ටක් ටක් ගාලා බලන්න. ඉක්මන් කරන්න. දලිවරයි. ඊට පස්සේ මෙන්න මෙහෙම ලියන වාක්‍යයක් මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. එන්ජිමක සිලින්ඩරයක පරිමාව. 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 එහි එන්ජිමක සිලින්ඩරයක පරිමාව එහි දහන කුටීරයේ පරිමාවට එහි දහන කුටීරයේ පරිමාවට එහි දහන කුටීරයේ පරිමාවට දක්වන අනුපාතය එහි දහන කුටීරයේ පරිමාවට දක්වන අනුපාතය දක්වන අනුපාතය සම්පීඩන අනුපාතයයි සම්පීඩන අනුපාතයයි සම්පීඩන අනුපාතයයි සම්පීඩන අනුපාතයයි සම්පීඩන අනුපාතයයි කියලා දාලා යටි ලියන්න පොතේ ප්‍රකාශනයක් විදිහට ලියන්න සම්පීඩන අනුපාතය සමානයි මේක ලියා ගන්න පහරේ පරිමාව එකතු කරනවා දහනේ කුටීර පරිමාව බෙදෙනවා දහන කුටීර පරිමාවෙන් පහරේ පරිමාවට දහන කුටීර පරිමාව එකතු කරලා දහන කුටීර පරිමාවෙන් බෙදන්න. එතකොට අපිට ලැබෙනවා සම්පීඩන අනුපාතය. එන්ජිමක සම්පීඩන අනුපාතය ලැබෙනවා. හරිනේ? අඩු පොඩ හදා ගන්න. ඊට පස්සේ කියනවා දෙවැනි කොටස මෝටර් වාහනයක භාවිතා වන ප්‍රධාන විදුලි පද්ධති තුන නම් කරන්න. පොතේ මෝටර් වාහනයක භාවිතා කරන විදුලි පද්ධති ගත්තට පස්සේ ප්‍රධාන විදුලි පද්ධති තුනක් තියෙනවා. පළවෙනි එක කියනවා මොකක්ද? විදුලි පහන් පද්ධතිය තියෙනවා. ඊට පස්සේ පොතේ ආරෝපණ පද්ධතිය තියෙනවා. ඊට පස්සේ පොතේ පණ ගැන්වුම් පද්ධතිය තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔය ටික තමයි විදුලි පද්ධතියක තියෙන මූලිකම පද්ධතිය නැත්තම් ප්‍රශ්න වෙන්නේ. ලියන දරණ විදුලි පද්ධතියක භාවිතා වන ප්‍රධාන විදුලි පද්ධති තුන වල මේක දන්නවා ලියන්න. විදුලි පහන් පද්ධතිය ඊට පස්සේ ලියන්න පුතේ ආරෝපණ පද්ධතිය. එකක් විදුලි පහන් පද්ධතිය අනිත් එක්ක නලියන්න ආරෝපණ පද්ධතිය. ආරෝපණ පද්ධතිය ඊළඟ කෙනා ලියන්න පණ ගැන්වුම් පද්ධතිය කියලා. පණ ගැන්වුම් පද්ධතිය පණ ගැන්වුම් පද්ධතිය පණ ගැන්වුම් පද්ධතිය හරි ඔන්න පද්ධති වර්ග තුන. හොඳයි, තුන්වෙනි කොටසට එනවා. එක්තරා පෙට්‍රල් එන්ජිමක සිලින්ඩරයේ විශ්කම්භය 14ක් සෙන්ටිමීටර්ලු, පහරේ පරිමාව 8ක්ලු, දහන කුටීරයේ උස 1ක් සෙන්ටිමීටර්ලු. මෙම එන්ජිමේ සම්පීඩන අනුපාතය සොයන්න. ඒ කියන්නේ දැන් අපි මේ රූපෙටම ආවොත් එහෙම සිලින්ඩරයේ විශ්කම්භය
මෙන්න මේ විෂ්කම්භය තමයි 14ක් සෙන්ටිමීටර් කියන්නේ. හරිද? පහරේ උස මෙන්න මේ උස 8ක් සෙන්ටිමීටර් කියනවා. පහරේ පමණක් උස. ඊට දහන කුටියේ උස මෙන්න මේ උස 1ක් කියලා කියනවා. සෙන්ටිමීටර් 1ක් කියනවා. දැන් මේ උස 8යි මේ උස 1යි මේ විෂ්කම්භය 14 කියලා array ගත්ත හැකිනේ සම්පීඩන අනුපාතය අහන්නේ. පුතේලින් අපි දන්නවා මෙහෙම ලියන්න පුළුවන් මේ සූත්‍රයට ආදේශ කරමුකෝ අපි. හරි? පහරේ පරිමාව. පහර කියන්නේ මෙන්න මේ උසත් සහිතව තියෙන සිලින්ඩරේ පරිමාවනේ. සිලින්ඩරේක පරිමාව වෙන සූත්‍රය මොකද්ද පුතේ? 5R වර්ගයේ H හරස්කත වර්ගඵලයේ උසින් ගුණ කරා නම් හරිනේ පුතේ පරිමාව වෙනවනේ සිලින්ඩරේක. මේ සිලින්ඩරේ අරය දෙන විෂ්කම්භය 14ක් වෙන අරය 7යිනේ. එහෙනම් අරය 7ක් වෙන වෘත්තයක් තමයි මෙන්න මේ මැද කොටස තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් මේ පහර කියන කොටසේ හරස්කඩ එකයි දහන කුටීරේ පරිමාවෙත් හරස්කඩ එකයිනේ. මං ඒ නිසා පොදුවේ ගන්නවා හරස්කඩ වර්ගඵලය 5R වර්ගය. දෙන්නගේ එකම නිසා මං ඒ ආදේශන කොට එහෙමම තියා ගන්නවා. වාරයක් කුස දහන කුටීරේ sorry පහරේ පරිමාව හොයනකොට විතරක් කුස 8යි. දන දහන කුටීරේ පරිමාව හොයද්දි එම හරස්කඩ වර්ගඵලයනේ 5R වර්ගය වැඩි කරනවා එකෙන්. දහන කුටීරේ පරිමාව බෙදද්දී ආයත් එමාගේමනේ 5R වර්ගය වැඩි කරනවා එකෙන්. උතම උඩ තියෙන පදවලින් 5R වර්ගය ලියන ගන්නවා. 8 ධන 1ක් කියලා එනවා. බෙදෙනවා 5R වර්ගයේ වාරය 1යි. 5R වර්ගයේ 5R වර්ගය කප හැකි අපිට. 8යි 1යි 9යි. 9 8 1යි. අනුපාතයක් අනු වෙනවා උදේ 9ට 1ක් කියලා. හරිනේ එහෙනම් ඔන්න උත්තරයක් වෙනවා වලට පොදේ 9ට 1යි. අපි දන්නවා පෙට්‍රල් එන්ජිමක සම්පීඩන අනුපාතය 8ට 1ක් 10ට 1ක් අතර දෙනවා. මේකයගේ 9ට 1යි. එහෙනම් මේ එන්ජිම පෙට්‍රල් දහන එන්ජිමක්. අපි මහන්නේ නැහැ කමන්ට වැඩිදුර කිව්වේ. හරි උත්තරේ 9ට 1යි. මේවාගේ ඇවිල්ලා තියෙනවා නම් ඔබ ඉවරදී පුතා. හොඳයි. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසට උත්තර හරි. ඊට පස්සේ එනවා අපි තුන්වෙනි ප්‍රශ්න පොදේ හතරවෙනි කොටසට හෙවත් අවසාන කොටසට. හරි මෙතන පද්ධති වර්ග පහක් කියනවා. සම්ප්‍රේෂණ පද්ධතිය, සුක්කානම් පද්ධතිය, ආරෝපණ පද්ධතිය, අවලම්බන පද්ධතිය සහ ස්නේහන පද්ධතිය කියලා. ඔය පද්ධති වර්ග පහෙන් කෙරෙන කාර්යයන් ප්‍රධාන අවයවයන්ගේ ප්‍රධානම කාර්ය තමයි. ඒ කියන්නේ මේ පද්ධතිවල ප්‍රධානම කාර්යය. අපි එකින් එක ලියමු. මේක දන්නවා ඔයාලා. මේ කඩපාඩු තියෙනවා හදාගෙන ඉවර කරගන්න කිස්මනේ. ඉපෙන ඉවර කරගන්නක මේ කඩපාඩු. හරිනේ ඉවරයි. දැන් ලියනවා හතරේ ප්‍රශ්නේ 1 2 3 4 5 කියන පද්ධති පහේ කාර්යයන් ටික. පළවෙනි කෙනා පොදේ සම්ප්‍රේෂණ පද්ධතිය. සම්ප්‍රේෂණ පද්ධතියෙන් කරන කාර්ය මොකක්ද? ඔව් අපි දන්නවා මේව නෝට් එකේ හැමෝම ලියලා දෙනවා. මොකද්ද සම්ප්‍රේෂණ පද්ධතියෙන් කරන කාර්ය? එන්ජිම මගින් උත්පාදනය කරන ජවය එළවුම් රෝද දක්වා ගෙන යාම. පැහැදිලිනේ? එකින් එක අපි කතා කරමු. ලියන්න දරුවනේ හතරවෙනි ප්‍රශ්නය පළවෙනි එක කරන උත්තරය සම්ප්‍රේෂණ පද්ධතිය කියන තැනට ඇවිල්ලා ලියන්න එයාගෙන් කරන කාර්ය. ලියන්න මෙහෙම ලියන්න. එන්ජිම මගින් උත්පාදනය කරන ජවය 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 එළවුම් රෝද දක්වා ගෙන යාම. එන්ජිම මගින් උත්පාදනය කරන ජවය එළවුම් රෝද දක්වා ගෙන යාම. 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 දෙවෙනි කෙනා ලියනවා පොදේ සුක්කානම් පද්ධතිය කියලා. ලියන දෙවෙනි කෙනා සුක්කානම් පද්ධතිය. සුක්කානම් පද්ධතිය. සුක්කානම් පද්ධතිය කරන කාර්ය ලියන්න මෙහෙම. සුක්කානම් පද්ධතිය කරන කාර්ය ලියන්න. මෝටර් රථයක දිශානතිය. මෝටර් රථයක දිශානතිය නිවැරදිව පවත්වා ගැනීම. මෝටර් රථයක දිශානතිය නිවැරදිව පවත්වා ගැනීම. මෝටර් රථයක දිශානතිය නිවැරදිව පවත්වා ගැනීම.
මොරරත් ඒක දිශාන තිය නිවැරදිව පවත්වා ගැනීම. හරි. තුන්වෙනි කෙනා ආරෝපණ පද්ධතිය. පොඩි ආරෝපණ පද්ධතිය එක්ක අපි පාවිච්චි කරන්නේ බැටරිය විසර්ජනය වෙනකොට නැවත ආරෝපණය කරගන්න. ඒ නිසා ලියන්න ආරෝපණ පද්ධතිය කියලා දාන තුන්වෙනි කෙනා. ආරෝපණ පද්ධතිය කියන්නේ මෙහෙම. ආරෝපණ පද්ධතිය කියන්නේ ආරෝපණ පද්ධතිය කියන්නේ කියන්නේ බැටරිය විසර්ජනය වන විට බැටරිය විසර්ජනය වන විට නැවත ආරෝපණය කර ගැනීමට බැටරිය විසර්ජනය වන විට නැවත ආරෝපණය කර ගැනීමට නැවත ආරෝපණය කර ගැනීමට නැවත ආරෝපණය කර ගැනීමට හරි. ඊට පස්සේ අවලම්බන පද්ධතිය හතරවෙනි කෙනා. අවලම්බන පද්ධතිය කියන්නේ සස්පෙන්ෂන් සිස්ටම් එකනේ. අවලම්බන පද්ධතියේ කාර්යය තමයි පුතේ අර මාර්ග විෂමතාවයේ හේතුවෙන් දහවණය කරද්දී වාහනයක ඇතිවන ගැස්සීම් දෙදරීම් වගේ දේවල් අවශෝෂණය කරගන්න එක. කියන්නේ මෙන්න මෙහෙම අවලම්බන පද්ධතිය කියන්නේ මාර්ග විෂමතාවයේ හේතුවෙන් දහවනියේ යෙදෙන වාහනයක දහවනේ යෙදෙන වාහනයක ඇතිවන ගැස්සීම් කම්පන ආදිය අවශෝෂණය කර ගැනීම ගැස්සීම් කම්පන ආදිය අවශෝෂණය කර ගැනීම අවශෝෂණය කර ගැනීම අවශෝෂණය කර ගැනීම හරි. අවසාන කෙනා කියනවා ස්නේහන පද්ධතිය ලුබ්‍රිකේෂන් සිස්ටම් එක. දැන් ස්නේහන පද්ධතියෙන් කරන්නේ පොතේ එන්ජිමක යාන්ත්‍රික කොටස් ක්‍රියාත්මක වෙනකොට ඝර්ෂණය නිසා ගෙවීම් වෙනවා. ඒක අවම කරන තමයි අපි ඔයිල් දාන්නේ. ඒක තමයි ස්නේහන පද්ධතිය කියලා කියන්නේ. ඔයිල් හෝ ග්‍රීස් කියනකම මෙහෙම ස්නේහන පද්ධතිය කියලා දාලා ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. එන්ජිමක් ක්‍රියා කිරීමේදී එහි යාන්ත්‍රික කොටස් අතර ඝර්ෂණය අවම කර ගෙවීම පාලනය කරයි. ඝර්ෂණය අවම කර ගෙවීම පාලනය කරයි. ගෙවීම පාලනය කරයි. හොඳයි. ඔන්න පුතේ අපි තුන්වෙනි ප්‍රශ්නෙත් වැඩවර කළා. හරි. එතකොට ඔතනින් අපේ 23 ලෙවල් අප් පේපර් එකේ වැඩ ටික පුතේ අහවර වෙනවා. හරි මම හිතනවා ඔයාලට මේ විදිහට සතියේ එක පේපර් එක ගන්න මෙහෙම සාකච්ඡා කරගෙන යද්දී අමතක වෙන කරුණු මතක් කරගන්න ඒ වගේම වැඩිදුර ධාරණය කරගන්න තොල අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා. ඒ නිසා 24 ලෙවල් අප් පේපර් එක ඊළඟ සතියේ සිකුරාදා නැවතත් අපි පන්තියේ දරුවනේ රැ 8 වෙද්දී ආරම්භ කරන නියමිතව ඉන්නවා. ඒ නිසා 24 ලෙවල් අප් පේපර් එකට ඊළඟ සතියේ පිළිතුරු ලියන්න අපි සූදානම්ෙන් ඉමු. ඒ වගේමයි දෙසැම්බර් මාසයේ මුල ඉඳලා අපි ඔයාලගේ රිවිෂන් පන්ති පටන් ගන්නවා. ඒ සඳහා හැමෝම සූදානම් වෙන්න ෆිසිකල් දරුවෝ නුවර කුරුණෑගල සහ කිරිපත් ගොඩ නගරවල දරුවෝ ටිකේ නගරවල ෆිසිකල් ක්ලාසස් වලට එන්න අපි ඔන්ලයින් එකේ දරුවෝ ටික ඒ සඳහා අපි වැඩ පිළිවෙලක් ඔන්ලයින් එක හරහා සිද්ධ කරනවා. ඒ සඳහා ඒ දරුවෝ ටික එහෙම සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න. හරි. එහෙනම් පොද අදට මෙතනින් වැඩ ටික අහවරයි. 24 ලෙවල් අප් පේපර් එකෙන් අපි ඊළඟ සතියේ නැවතත් සිකුරාදා රෑට හම්බ වෙමු. හොඳයි. අයිබෝන් පුතේ.